गौरवनीय स्वामी महंत सर, मुला सने महाचार्य संगीत निपुण सनत नंद श्री महात्मा रानी आगमन प्रवीण है रंगन वेदी मानी फोन से कहने के लिए मंदिर ने खता नायक आवन बन दादा लिस मैं कुसुम पीरिस मैं शास्त्रीय गुआम दिव्या अभी तवन अंटे उम कल दून ज्येष्ठ गुआम दिव्य संगीत व्यास प्रसाद मेत गायन शिल्पी प्रसाद इन ये ओन गे बेहस तमाय अभी रस उ वाट पाक करें मम्मी मम्मी तेवनी समान लाट ओब इधा गुआम दिल्ली ये अप्रमा निर्माण श्रम सा समान व्याकर नमन के मत दुर्ग विनादी दाय प्रसंग कथा करणक हरियत दलिबी किरी खनवागे दुष्कर खट कपे दिन चांस एक हर सुंदर अवस्था विनाडी दाहा कथा करण मुहूर्त විනාඩි 10කින් උත්තම ගණයේ කලාකාරයන් දෙපළක් ගැන කතා කරන එක කොච්චර දුෂ්කරද කියලා ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මම දන්න විදිහට දයාලාල් විස්මහත්මයේ මුල්ම ගීතය ලියනකොට ඒ කියන්නේ 1967 වසරේ මම ඉපදිලා නැහැ. कुसुम पीरिस महात्म्य गुआन समस्याने मम मेलो हितलवा श्रीलंका गुआन विदुलिये स्वर्णमय युगे रंसुनुक्कल अग्रदान्य निवेदिकान दिपना ගේ පද රචිතාවන් දෙපළක් පිළිබඳ කතා කරන ලැබීම මට හිණයක්. ඔන්න අද තමයි දයාදාල් ලුයිස් මහත්මියත් කුසුම් පීරිස් මහත්මියත් මම හැබෑවටම දැක්කේ. මෙතෙක් ඔවුන් මට මුණ ගැසී තිබුණේ නැහැ. එයත් හරි පුදුම දෛවයේ අපූර්ව අවස්ථාව ඒකත් හරි පුදුමයි කිසි දිනක මුණ ගැසී නොතිබුණු මේ ප්‍රවීණයන් දෙපළ ඉස්සර තියාගෙන ඔවුන් ගැන කතා කරන ලැබීම පුදුමයක් තමයි මට උරුම වුණු සුන්දර ළමා කාලය ඇතුලේ ගුවන් විදුලිය කියන්නේ අතිශය මිහිරි අත්දැකීමක් ඒ සාරවත් යුගයේ පුරෝගාමී කාන්තා චෛත්‍ය දෙකක් තමයි අද මේ මගේ ඉස්සරහා ඉන්නේ. වචන තිබුණු පාලියට කතා නොකරපු ගීත තිබුණු පාලියට ප්‍රචාරය නොකරපු ඒ යුගයේ හොඳම දේවල් අපිට දුන්නා. ශ්‍රාවකයන් ශ්‍රාවකයන්ට උදාහල හැම වැඩසටහනකම වගකීමක් තිබුණා. පුංචි දරුවෙක් වෙලා හිටිය මට උදේ පාන්දර මැහුනේ රත්නදීප ජන්මභූමි ලංකාදීප විජයභූමියගේ ගීත. මේවයි දේශානුරාගය වැගිරුණා. ඊට පස්සේ මට ඇහෙනවා धनात्मक चिंतन वर्धने उदासन मत गुआ ඊට පස්සේ මගේ තාත්තා වැඩට යන වෙලාවට මට ඇහෙනවා
சொந்தூர் மட்ட சமுதேன சமுதேன ஏத்த பிமே சரு பச பெறலான்னு தமங்கி கிதர பியாட்ட சமுதல கீத மட்ட ஏன்ன பட்டாங்கானோ புஞ்சி கொலுகட்டே கிலாகிதி மட்ட ஏ ஹமதயாக்ம தாம மட்டக்காய் நிவேதக தோராய் அசன்னங்கே இல்லி மகி வடசதான் மொலதி மட்ட ஏகுனே அத்த இத்திரி விலாத்தியன හොඳම ගීත ටික ඒ අතරේ තිබුණා දයාද අල්ලිස් මහත්මිය ලියපු දැස වසා ගමි ඔබ නොපෙනෙනට වගේ ගීතයක් ඊට පස්සේ කුසුම් පීරිස් මහත්මිය රචනා කරපු අසුරු සැනින් එක මොහොතකදී වගේ ගීතයක් මට ඇහුණා මගේ තාත්තා හැන්දෑවට ගෙදරනකොට මට ඇහුණු ගීතයක් තිබුණා ඒ අද මේ මුලසුනේ ඉන්න මහාචාර්ය සනත් නන්දසිරි ශූරි ගායනා කරපු සැන්දෑ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුණු නිවස සොයමින් ඔබේ සිනා සඳ මඩල නුවාවෙන් ජීවිතයේ දුක වෙහෙස නිවා ගන්න මගේ තාත්තා ඉන්නේ ගෙදර දැල්වුණු පහන දිහා බලාගෙන කොච්චර ප්‍රේමණීය දවස අවසානයක්ද මේක මට ගීතේට මේතරම් පෙම් බඳින්න පුළුවන් සංවේදීකමක් හැදුනේ අන්න ඒ ගුවන් විදුලි යුගයේ නිසා ඒ අද තොරතෝන්තියක් නැතුව ඇහෙන ගුවන් විදුලි නාලිකා ගැන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ ඒවායේ ඇහෙන ප්‍රේම විලාප චෝදනා පත්‍ර දෝස් මුර වස් කවි ගැන ඔබ හොඳින් දන්නවා මේ විනාශය වළක්වන්න දැන්වත් රජය මැදිහත් විය යුතුයයි මම මේ වෙලාවේ යෝජනා කරනවා දයාද අල්ලිස් මහත්මියගේ මුල්ම ගීතය හරිම ප්‍රේමාන්විතයි. එහි තිබුණේ බලාපොරොත්තුවක්. සුවඳ සුදුමල් දිනා වෙද්දී කවුළු දොර ළඟ අතුකොනේ ඒ මැදින් මම හොරෙන් අතුරමි හදවතේ බැති බරසිනි. සැඳෑවක ඔබ සැඳැල්ලට වී තනිව ලතගෙන වෙලාවේ ගීයකට රස පද එවන්නම් සැඟ වෙලා වැහි බලාවේ හරි ප්‍රේමාන්විත ගීතකින් තමයි ඇගේ මුල් ගීත අපි දැක්කේ ඊට පස්සේ කුසුම් පීරිස් මහත්මියගේ මුල්ම ගීතය ඒ තරමටම රොමැන්ටික් නිසංසලේ මා තනියෙ තනියට ඔබ සිත ළඟටම ඇවිදින් නිසංසලේ ඔබ තනියෙ තනියට මගේ සිත ළඟට මවුදි මේ ගීත රචකයන් දෙදෙනාගේ ගීතවල අත්දැකීම් පහු වෙනකොට ටිකක් ටිකින් ටික වෙනස් වෙන බව පේනවා දාඩල් විස්මහත්මයේ බොහෝමයක් ගීතවල තවරලා තියෙන්නේ විප්‍රලම්බ ශෘංගාරය කියලා මට හිතෙන ජීවිතයේ විසින් තමන්ට පිරිනමන අත්දැකීම් වලින් දුරස් වෙලා නිර්මාණ කරන්න කිසිම නිර්මාණකරුවෙකුට පුළුවන් කමක් නැහැ. දයාද අල්ලිස් මහත්මයගේ ගීතවල අපට හමුවන කාන්තාව ඇගේම පිළිබිඹුවක් කියලායි මට හිතෙන්නේ. ඇගේ ජීවිතේ ඇය ළඟ විඳීම්, රිදීම් හා බැඳීම් එකට සංයෝග කරගන්නට ඇය දක්වන සමත්කම හරිම මිහිරි. ඒ හැම තැනකදීම ඇය ප්‍රකට කරන කලාත්මක සංයමය අති විශිෂ්ටයි. උදාහරණ කීපයක් කියන්න මට ඉඩ දෙන්න. දැස වසාගමි ඔබ නොපෙනෙන්නට සිහිනක දැවද්දී ඔබ එනවා
සිත සිර කරගමි ඔබට නොයෙන්නට සිතුවිල්ලක් වී ඔබේනවා ආපසු එනවා මගේ හිත ඉපිගමමින් ඔබ ඈතට රඳවා කාට කියන්නෝ කෙලෙස කියන්නද මා අපසිත හඬන තරම් අකලට වට මහා වරුසාවක්සේ අසුබ දිනක ආ සුබ දසුන සුබ පැතුමක්සේ මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක ඇයිදෝ යලි ආවේ මහා මෙරක් ලෙස ඔබ ගැන සිතුවෙමි වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ මෙතින් මෙත බලාලා සිතේ දුක නිවා අදින් පසු මියේ වී අපේ ඒ කතා රකින්නට සෙනෙහේ හඬන්නට එපා නිමාවක් නොයේවි ඇරඹුමක් නිසා හිරුට අයිති බව හිරු පවසනවා බිගුට අයිති බව බිගු පවසනවා විලට අයිති බව විල පවසනවා නුඹ කාටද හිම නෙළුම් මලේ මගේ අන්තිම මතක් කිරීම අතීතයක් වෙනවන රේඛාවෙන් අනාගතයේ හිස් කරවන ලැබුවා ඔබේ අත අන්නන්නකට හිමි කරදී මතකද මායි තිබිට හැදුවා ඔබටමයි ඇයගෙන මේ ගීතවල ජීවත් වෙන්නේ දයාතල් දිස් කියන කියන කිවිදිය ගැහැණිය විරහණිය කියලයි මට හිතෙන්නේ ඇයගේ විදීම් ඇය පොදුවක් දැක්වීමක් කරලා රසික සමාජයට පිළිණ කළා ඒවා අද අපේ ජීවන අත්දැකීම් එක්ක මුහු වෙලා තියෙන ගීත හදවතේ සුඳුරුම තැනක නින්නාදවන ගීත අද ඒවා අයිති අපට අද මේ ඇවිත් ඉන්නේ ඒ අයිතිකාරයන්ගේ ටික දෙනෙක් කුසුම් පිරිස් මහත්මියගේ ගීතරම් බැලුවම බලු බහුල වශයෙන් තියෙන්නේ සම්ප්‍රයෝග ශෘංගාරය එකතු වීමේ මිහිර කියලායි මට හිතෙන්නේ ඒ දායදල්ලිස්සේ ගීතල තිබුණු ශෝකයේ වෙනුවට යම් ප්‍රහාශයක් මට දකින්න ලැබුණා ඒ ගීතවල අපි කොහොම කිව්වත් Taman ජීවිතේ විඳින හැටි තමයි කලා කෘතිවල තැවරෙන්නේ ඇගේ ගීත කිහිපයක් මට මතක් කරන්න අවසර දෙන්න අසුරු සැරින් එක මොහොතකදී කාලය නැවති යලි ඇරලි විශ්වය අලුතෙන් බිහි වේවා ඔබේම වී මා මගේම වියෝ අපේම වී අප ඉපදේවා මේ ගීත මට මගේ පළමු පෙම්වතිය ලියුමක තිබුණා ඒ අපි අපේ උනේ නැහැ ඒ නිසා මට තාමත් හිතෙනවා විශ්වය අලුතින් බිහි වේවායි කියලා එතකොටවත් අපි අපේම වේද කියලා බලන්න සිහි නැති ඔබ නිසල නැදියම් නිහඬ නැදියම් රැ නිදර නිරතුර සනසනා සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මාහද සනසනා නිසංසලේ මා තනියේ තනියට මගේ සිත ළඟට නැවිදී නිසංසලේ ඔබ තනියේ තනියට ඔබේ සිත ළඟට නැවිදී ගල් ඉවුරේ පුරු ලතා මඩුල්ලේ සයුරු මායිමේ පුලින තලාවේ සෙනෙහස හැඟුමින් චමක් පාරමි අප ගැන අප සිතුහා හැටි මිහිරි ඔහොම ප්‍රේම ගීත අතරේ මම මට හුඟක් දැනුණු විරහ ගීතයකුත් කුසුම් පිරිස් අතින් ලියනවා සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකි බිඳ වැළපෙනවා රුව සැංගී මගේ මතකය අතරේ මෙත් අසරල වෙනවා මේ ගීතය මට හැමදාම මම හැමදාම වේදනාවට පත් කරන එකක් මේ ශෝකය හරිම රහයි ශෙලි කියන කවියක් කියලා තියෙනවා අපි කැමති හුඟක් ගීතවල තියෙන්නේ
දුක් බර සිතුවිලි කියලා ඒක ඇත්ත අපි ආසම ගීතරම් බැලුවොත් ඒවයි තියෙන්නේ දුක් බර සිතුවිලි ඒ කොහොම වුණත් දැන් ඇනෙන ප්‍රේම අඳෝනා එක්ක ගත්තම මේවා මොනතරම් සංයමයෙන් විප්‍රවාසයේ වින්දනය කරන්න පුළුවන් ගීතද කියලා මට හිතෙනවා අත්දැකීම් වලට කලාත්මක හැඩයක් ලැබුණම ඒක සමාජයට අයිති උරුමයක් බවට පත් වෙනවා අද දාඩල්විස් ගේ ගීත කුසුම් පිරිස්ගේ ගීත ජාතික උරුමයක් මේ විග්මැති කලාකාරයන් දෙදෙනා ජීවමාන වෙද්දී ඕ නගේ කරන එක මහ විශාල මනුස්සකමක් තාමත් මේ මහ පොළොවේ මනුස්සකම හුස්ම ගන්න හඳ මට ඇහෙනවා ඒ හුස්ම අතරට මටත් එක් වෙන්න ලැබීම මොනතරම් වාසනාවක්ද ඔබ දෙපළ හරියට මට මගේ අම්මගේ වයසේ ඉති කවදාවත් මුණ ගැසී නැති පුතේ දන්න විදිහට ඔබ දෙපළ ගැන කතා කළ බව හිතන්න අතපසු වීමක් වුණා නම් සමාව දෙන්න ගුවන් විදුලි තරංග අර්ථයෙන් හා රසයෙන් පුරවා මගේ ළමා කාලයේ මිහිරේ පිරවු පිනේ ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සම්පත ලැබේවා මේ මధుර ගීතාවලිය මැද මගේ නොමිලිදී කටහඬ අසා සිටියාට ඔබ සැමට ස්තුතියි